ඔබව නවත්තන්නේ මොනවද? ඔබට හුඟක් මහන්සියද? එහෙම නැත්නම් ඔබ හරියට නිදාගත්තේ නැද්ද? ප්‍රමාණවත් තරම් ශක්තියක් නැද්ද? ප්‍රමාණවත් තරම් මොදලක් නැද්ද? ඒකද ඔබව නවත්තන්නේ? ඕන තරමට වෙලාව නැද්ද? ඒකද හේතුව? එහෙම නැත්නම් ඔබව නවත්තන හේතුව ඔබමද? නිදහසට කාරණා කියන්නේ ඉතාම හොඳ දේවල් ඒවා නිර්මාණය කරන අයට. තමන්ගෙනම හිත හිත දුක් වෙන එක නවත්තන්න. තමන්ගෙම හිතේ දුක උතුරන හැලියෙන් නැගිටින්න. මොකද ඒකටම වෙලා හිටියොත් ඔබ තැම්බෙනව ඇරෙන්න. වෙන දෙයක් නම් වෙන්නේ නැහැ. ඔබේ දුක අසරණකම අනිත් අයට කිය කිය ඒගොල්ලන්ගේ අවධානය ආකර්ෂණය දිනා ගන්න හදන එක නවත්තන්න. කවුරු හරි කෙනෙක් පෝෂ් කායකක යනවා දකිද්දි රෝස් රොයිස් එකක යනවා දකිද්දි මාලිගා වගේ ගෙවල් වල ජීවත් වෙනවා දකිද්දි තරු පහේ හතේ හෝටල් වල සැප විඳිනවා දකිද්දි ඒකට හූල්ලන එක ඊර්ෂ්‍යා කරන එක නවත්තන්න. මොකද ඒ දේවල් ඒගොල්ලන්ට කිසිම කෙනෙක් නිකන් දීලා නැහැ. ඒ හැම දෙයක් වෙනුවෙන්ම තමන්ගේ ඉලක්කය ජය ගන්න තමන්ගේ ඉලක්කයට යන්න ඒ හැම කෙනෙක්ම මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. දැන් ඔබේ වාරේ. ඔබව අවදි කරවන්න. තමන් ඇතුළේම ඉන්න දක්ෂතාව හොයාගෙන අවදි කරවන්න. අවදි කරවන්න. මොකද දැන් තරංගය පටන් අරන්. මේ තමයි ඔබ තරංග කළ යුතු වෙලාව. අනේ මට අද නම් බෑ මං හෙට කරන්නම් කියලා ඔබ හෙටට කල් දැම්මොත් මතක තියාගන්න ඔබ පරාදයි. ඔබේ ජීවිතය ගැන ඔබට ප්‍රශ්නයක් තියෙනව නේද? ඔබ ජීවත් වෙන වටපිටාව නිවස සමාජ පන්තිය ගැන ඔබට ප්‍රශ්නයක් තියෙනව නේද? මේක මදි කියලා හිතනව නේද? එහෙමනම් ඇයි මොකුත් නොකර ඉන්නේ? ඔබට ඕන දේ ඔබමයි ළඟා කරගන්න ඕන. අඳුන ගන්න නිදහසට කාරණා කියන්නේ වටින දේවල් නෙවෙයි. නිදහසට කාරණා කියන්නේ තනි කර්ම ශාපයක්. කම්මැලි මිනිස්සු ගොතපු දේවල්. ඒවා තනි කර්ම බොරු. එහෙමනම් ඇයි? ඔබේ ඉලක්කයට යන්න ඔබට වෙලාව නැහැ, ඔබට සල්ලි නැහැ, ඔබට හැකියාව නැහැ. ඔබේ රැකියාවේ පඩිය මදි කිය තනි කර බොරුවක් පස්සේ එල්ලිලා ඉන්නේ. බොරු යට කරන්න ඕන ඇත්තෙන්. එහෙමනම් ඇත්ත මොකද්ද? ඇත්ත තමයි ඔබට දැනුම තියෙනවා, ඔබට වෙලාව තියෙනවා, ඔබට හැකියාව තියෙනවා. ඔබේ ඉලක්කය වෙනුවෙන් ඔබ ඇත්තටම කැප වෙනවා නම් ඔබට සල්ලිත් තියෙනවා. ජීවිතයේ සාර්ථකත්වයේ විඳින රසවත්ම විදිය තමයි අභියෝගයකින් පටන් ගන්න. ඔබ ඔබටම අභියෝග කරගන්න. මම මෙන්න මේ දවස වෙද්දී මෙන්න මේ තැන ඉන්නවා කියලා. ඒ ළඟා කරගත්ත දවසට ඔබේ ජීවිතය කියා ගන්න බැරි තරම් රසවත් වෙයි. සාර්ථකත්වය ඔබ දිහාට ඇදිලා ඉන්නේ නැහැ. ඔබේ ඔඩක්කුවට කඩන් වැටෙන්නේ නැහැ. කිසිම වෙලාවක සාර්ථක වෙන එක පහසු දෙයක් වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම අමාරුයි. ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඔබේ ළඟා කරගන්න. මේ තමයි ඔබේ අවස්ථාව. මේ තමයි ඔබේ කාලය. මේ තමයි ඔබේ මොහොත. මේ මගේ මොහොත. මේ මගේ කාලය. මේ මගේ අවස්ථාව. හෙට 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 කියලා දෙයක් නැහැ. ජීවිතේ දිනන්න නම් ඔබට තියෙන්නේ අද විතරමයි. ඒක ඔබේ හිණය. ඒ හිණේ හැබෑ වෙන්න ඕන නම් ඔබ ඔය ඉන්න මානසිකත්වයෙන් නැගිටලා වැඩ කරන්න පටන් ගන්න. මොකද ඔබට තව කරන්න දේවල් හුඟක් තියෙනවා.